ප්‍රධාන වශයෙන්ම මේ ගරු සභාපතිතුමා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකින් පුහුණු කිරීමට ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න කියන ප්‍රශ්න සාකච්ඡා කියලා දෙන මේ මේ විගණනේදී ඒකේ වර්තමාන තත්ත්වය මොකද්ද? දැන් බදු පදනම් මත ඉඩමක් අත්පත් කර ගැනීම තමයි තියෙන්නේ. ඒත් විගණන කාර්යපත්තුමා සඳහන් කරලා තියෙන විදිහට විධායක කමිටුව අනුමැතියට පෙර වසර 30ක් කාලයක් සදා බදු පදනම් මත ඉඩමක් ලබා ගැනීමට ගිවිසුම එළඹ තිබූ අතර විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අදාළ සාධනීය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොතිබිනි. මම කරුණු ටික කියන්නම්. එතකොට පුතුමාට උත්තර දෙන්න ලේසි. ඒක එකක් ඒක. කියන්නේ මෙතෙක් තාම ඉගෙන ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ කියන එක. එහෙනම් අපිට දැනගන්න ඕන දැනට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඊට පස්සේ මේකේ දෙවෙනි කාරණේ තිබුණේ තක්සේරුවරුගේ තක්සේරු වාර්තාව ලැබීමට පෙර මුළු බදු කාලය වන වසර 30ට අදාළ බදු කුලිය මිලියන 26.25ක් පමණක් ලෙස එකගව එම බදු මුදලද ඉක්ම වූ මිලියන 50ක් පරිත්‍යාග ලෙස ලබා දීමට විධායක සභාව විසින් තීරණය කර තිබුණා කියලා. එම පරිත්‍යාග කිරීමට තීරණය කළ මුදල පිළිබඳ බෞද්ධ කටයුතු කොමසාරිස් දැනුවත් කර නොතිබිනි. එසේ වුවද වසර 3ක ගතවනතුරුත් වාර්ෂික බදු මුදල් ගෙවා නොතිබුණි කියලා. මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් අපි මුලින් කතා කරලා ඉඳිමු. එතකොට ඔබතුමාලා දැන් සභාපතිතුමා දැන් මේක අපි මේක හයි පර්ෆෝමන්ස් සෙන්ටර් කියලා අපි වෙනස් කරලා අපි දැන් වැඩ පටන් ගන්න යනවා ඉන්ඩෝනෙට්ස් 10යි ටර්ෆ් විකට්ස් 10කුත් දාලා ඒ අතරතුර අපිට UDA නාගරික සංවර්ධනයෙන් කිව්වා පුළුවන් නම් මෙතන මේ තට්ටු දෙකක හොස්ටල් එකක් ගහන්න කියලා. අපි දැන් හොස්ටල් එකයි අපි ඒක ගහන්න බලාපොරොත්තු වෙනවා සභාපතිතුමා. දැන් ඔක්කොම ඒක තියෙන ප්ලෑනින් අතර හොස්ටල් එකක් ගහන්න මොකක් හදන්නේ? නෑ හොස්ටල් එකේ ළමයින්ට ඇවිල්ලා නතර වෙලා පිටින් ආවත් නුවරට ඇවිල්ලා නතර වෙලා ක්‍රිකට් මැචස් වලට මේ ඉඳලා යන්න මෙතන ප්‍රැක්ටිස් කරන්න තමයි හොස්ටල් එකක් ගහන්නේ සභාපතිතුමා. නෑ හරි ඒ දැන් ඒකට මොකක් හරි දාපුවා. ඒ කියන්නේ ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් හදනවා නම් ඔව් ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල නෙමෙයි සභාපති. අපි වෙනස් කරා දැන් අපි හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකක් හැටියට මේක වෙනස් කරා. මේක ඇත්තටම වේලස්සනින් තිබ්බේ විශ්වවිද්‍යාලයක් ගේ නම්ට අපි මේක අපේ විධායක කමිටුවට මට මේ චුට්ටක් කියනවද? ඔව් ධර්ම මම මේක විතර කල් දෙන්න. දැන් විශ්වවිද්‍යාලයක් හදනවා කියන පදනම ඉන්නේ මේක මේ ගිවිසුමට ගිහිල්ලා තියෙන්නේ. ඔව් නෑ අපි ඒකට දැන් මේක හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකක් ඔව් වගේ නමකට මාරු කරන්න තීරණ ගත්තේ කවද්ද? මොන බෝඩ් එකේදීද එහෙම තීරණයක් ගත්තද කියලා? අපි එක්සිකියුටිව් කමිටියේ තීරණයක් ගත්තා සභාපතිතුමා. කවදද? අන්තිම කෝප් කමිටු රැස්වීමෙන් පස්සේ ඒ තීරණය ගත්තා. මට මිනිත් එක ඉවනාද පුතුලන්? එවන්න සභාපතිතුමා. දැන් නැද්ද? ඒකම් තුමිය? බෝඩ් සෙක්‍රටරි ගෞරව ඉන්නනේ. මම මේකම අදාන මේකටම අදාළ ප්‍රශ්නයක් මේ සභාපතිතුමා බලන්න හොයලා බලන්න ඒකේ වාර්තා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිතුමා දැන් මේ විශ්වවිද්‍යාලය හදන්න විධායක කමිටුවේ අනුමැතියක් තිබුණේ නැහැ තිබ්බා මොකද මේක තියෙන තිබුණේ නැහැ කියලා නෑ තිබ්බා සභාපතිතුමා මේ මේ මන්ත්‍රීතුමා තිබ්බා ඒක ඉදම ගන්න කර ඔව් තිබ්බා ඔව් ඉදම ගන්න තිබ්බේ පස්සේ මොකද ඉඩම ඒ කියන්නේ ගිවිසුම අත්සන් කරාට පස්සේ තමයි අනුමැතිය අරන් තියෙන්නේ. මම අහන්නේ දැන් ඔබතුමා කියන දැන් විශ්වවිද්‍යාලයක් හදන්න ගියා ඉස්සෙල්ලා කියලා මේ කෝටි ගාණක් වියදම් කළා. දැන් කියන විශ්වවිද්‍යාලයක් හදන්න වෙන මොකක්ද දෙයක් හදනවා කියලා. නෑ ඒ විශ්වවිද්‍යාලය පොඩක් එන්නකෝ. විශ්වවිද්‍යාල හදන්නවත් ඔබතුමාට අනුමැතියක් මේ ඉඩම ගන්න අනුමැතියක් තිබුණ නෑනේ. අපිට අනුමැතියක් තිබ්බින්ද තමයි ගත්තේ සබන්තුමා. ඉඩම අත්පත් කරගත්තේ අනුමැතිය නැතුව අඩම ඉඩම අත්පත් කරගෙන පස්සේ තමයි අනුමැතිය දැක්. ඒක තමයි මම අහන්නේ. ඒක නෙමෙයි කියන්නේ. සමහර අවස්ථාවලදී මම හිතන්නේ මීට කලින් රැස්වීමේ සඳහන් කරා ගරු සභාපතිතුමා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව අනුව මැනේජ්මන්ට් කමිටි කියලා එකක් තියෙනවා. ඉතින් සමහර තීරණ මේක මම හිතන්නේ කලිනුත් මතුණා මැනේජ්මන්ට් කමිටි අනුමැතිය අරගෙන තමයි අපි පස්සේ රැටිෆිකයි කරේ එක්සිකියුටිව් කමිටි. හරි දැන් උදුවා හරිද දැන් කියනකො දැන් මේ මේ තීරණය ගත්තේ දැන් මේක බරපතල තීරණයක් නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක් හදන්න කියලා අවුරුදු 30කට ඉඩමක් අරගන් තියනවා. මොකද මල්වතු පාර්ශවයේ මහානායක හාමුදුරුවෝත් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ ජාතික වැදගත්කමකින් යුත් කටයුත්තක් කියලා එතුමා මේ උන්වහන්සේලා මේ ඉඩම ලබා දීලා තියෙන්නේ විශ්වවිද්‍යාලයකට.
Dekar deng ai neva to butu mala wena teker de yau jena karna manan ida ma paritia agia kadi dat teker ne miti yen ne terma badu gi usma gat terma ike. Au. Tokoda eka animare ma e tirene anitet anit par shinu dana gano. Ne? Estekana. Gi usme kondesi ati ano meka wena skar na manan adala kare le pamana kare de udono nan badu. Api high performance center එකට convert කරේ. අන්න හරි. දැන් මට ඒක නිසා ඔබතුමාලා ඉදිරිපත් කරන්න මේ නම වෙනස් කිරීමට අදාළව ඉදිරිපත් කරන්න ඇතිනේ ඔබතුමාලා එක්ස්කෝ එකට හරි නැත්නම් ඔය ඔබතුමාලගේ මණ්ඩලයකට අනිවාර්යයෙන් අපි ළඟ තියෙන කිරීමේ යෝජනාවක්. ඔව්. ඒක අනුමත වෙන්නේ නැතිනේ. අනිවාර්යයෙන්. ඒක ඉදිරිපත් කරන්න. අපි කරන්න. අපි දෙන්න සභාපතිතුමාලේ. අපි ගෙන්නලා දෙන්න. ආ දැන් ගෙන්නලා දෙනවද? ඔව්ද. මේ සමන් ෆැක්ස් නම්බරේ දෙන්න. එතකොට මේ යෝජනාව performance high performance center ඒ යෝජනාව ආවේ කවදද? අපි මාස තුනකට කලින් තමයි මේ මේ අමුතු මන්ත්‍රීතුමා ගත්තේ මොකද අපි ඔක්කොම මේ ආකිටෙක් ගිහිල්ලා ඔක්කොම කරලා ආවට පස්සේ තමයි අපි ඒක ඒ විදිහට ගත්තේ නැත්නම් අපිට විශ්වවිද්‍යාලයක් හදන්න UGC එකෙන් ඒක ලොකු ඒක විශ්වවිද්‍යාලය කියන සංකල්පය කොච්චර කල් යෝජනා වෙලා තිබුණාද කියලා මේ මිලියන් 50 දීලා විශ්වවිද්‍යාල සංකල්පය කොච්චර කල් තිබුණාද අවුරුද්දක් විතර මොකද අවුරුදු මාස 9ක් අපි හිටියේ නැහැ සභා මේ මේ මන්ත්‍රීතුමා අපි හිටියේ නැහැ අපි මේ මේ ඒක හිතේ කම්පටින් ඔතොරිටි එක. ඒ මාස 9ට මේක කිසිම දෙයක් උනේ නැහැ. සභාපතිතුමා මට මතකද අර බිස්නස් ස්කූල් එකෙන් හැදුවා ප්‍රොපෝසල් එකක්. ඔව්. දැන් ඒ වගේ දැන් මේ මේ සෙන්ටර් එක කියන එකට එහෙම හදලා තියෙනවා සභාපතිතුමා. ඒ කොහෙන්ද හැදුවේ? ඒක අපේ ක්‍රිකට් මේ NDC එකේ නැෂනල් ඩෙවලොප්මන්ට් සෙන්ටර් එකෙන් අපිට හදලා ඒකට විකට්ස් 10යි විකට්ස් 20ක් දාන්න අපි හදලා තියෙන සභාපතිතුමා. ඒ අතරතුර තමයි අපිට UD එකෙන් කිව්වේ මේක දානවා නම් ඔයගොල්ලන් තව හොස්ටල් එකකුත් දාන්න කියලා UD එකෙන්ම තමයි අපිට අදාස ආවේ සභාපතිතුමා. හරි ඊට පස්සේ මෙයාර ගෙවීම් කරනකොට මිලියන 26.25ක් නේ මේකේ මේ බදු කුලිය. ඊට අමතරව බුදුමල මිලියන 50ක් ලබා දෙනවනේ මේ පරිත්‍යාගයක් හැටියට. එතන මිලියන 25ව දෙකක් 25 මිලියන 25ක් 1 මිලියන 25ක් මේක සංවර්ධන ගිණුම වෙනුවට මල්වතු පාර්ශවයේ මහානායක හමුදාගේ නමට ගිණුමකට දීලා තියෙනවා. ඔව්. හැබැයි අනිත් මිලියන 25 ගංගාරාම ස්වාමින් වහන්සේට දෙනවා කියලා තමයි තිබිලා තියෙන්නේ. ගංගාරාම ස්වාමින් වහන්සේ කියන්නේ මේ විහාරාධිපති ස්වාමින් වහන්සේ. දරු සමත්තා. හැබැයි එහෙම දැනුවත් කිරීමක් සිද්ධ වෙලා නැහැ. බෞද්ධ කටුතු කුමසාරිස්තුමාවත් මහානායක හාමුදුරන්වත් ඒ මුදල ලැබෙනවයි කියන පරිත්‍යාගය ලැබෙනවයි කියන ස්වාමින් වහන්සේවත් දැනුවත් කළා නැතුව තමයි තියෙන්නේ. ඒතර ඒක ඊතුරු මුදලට මොකද උනේ කොහොමද උනේ ඒක? ගරු සභාපතිතුමනි මෙම ගංගාරාම රජ මහා විහාරයේ මල්ලතු මහා විහාරයේ මහානායක විශේෂ කරුණ එකම ස්වාමීන් වහන්සේ ගංගාරාම රජ මහා විහාර විහාරාධිපති ස්වාමීන් වහන්සේ තමයි මල්ලතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ. මේ 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 දෙකම එකම මහානායක හඳුරු යටතේ පවතින්නේ. එනිසා මහානායක හඳුරු මේ පිළිබඳ සම්පූර්ණයෙන්ම දැනුවත් සින්නවා පොඩක් කියන සමිතේ දැන් එතකොට මේකේ තියෙනවා මිලියන් 50ක පරිත්‍යාගයක් තමයි විධායක සභාව විසින් තීරණය කළා තියෙන්නේ දැන් මිලි 25 අපි දුන්නේ 25යි අපි දුන්නේ 25 ඉතින් 25 මොකද උනේ ඉතින් 25 ගරු සභාපතිතුමත් අපි මේ ගිවිසුම අත්සන් කරන වෙලාවෙදිත් ආව සාකච්ඡාව අනුව එම මුදල ප්‍රමාණවත් කියලා අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහභාගිනු පිරිස සහ ගරු මහානායක ස්වාමීන් වහන්සේ සමග ඇතුළු සාකච්ඡාවේදී තීරණයකට එළඹුණා. මෙම ගිවිසුම අත්සන් කරෙත් විශේෂ මිලියන 25 මොනවාටද දුන්නේ? මිලියන 25 දුන්නේ මල්ලතු පාර්ශ්වය විසින් කරගෙන යන ලබන සංවර්ධන ක්‍රියාවලියක් උදෙසා. එතකොට ඒක මේකේ තියෙනවානේ බෞද්ධ කටයුතු එකට ඒක දැනුවත් කළා නෑ කියලා. බෞද්ධ කටයුතු කොමසාරිස් ඒ අවස්ථාවට සහභාගී වුණා.
Mahanayaka hamduru danuwat kala tiyenawa kiyala laba denawa kiyala samatha ehema nemei mon kiyuwe million 50k gewanna ape vidhayak kamituwa anumatha kara hari eka pahadili ita passe ape hitapu garu sabhapathuma mahanayaka swaminnasse samaga sahakatcha karala e mudala million 25k vithara laba denna katayutu kara mama issella ehuwa gangarama විහාරාධිපති ස්වාමීන් වහන්සේ හාමුදුරුවෝ මේ මිලියන 50 ගණන් දන්නේ නැහැ කියලා. ඒතර ඔබතුමා කිව්වා නෑ ගංගාරාම ස්වාමීන් වහන්සේ ඒ ඉන්න විහාරස්ථානේ බාරව තියෙන මහානායක හාමුදුරුවන් යටතේ දැන් මහානායක හාමුදුරුවෝ මේ පිළිබඳව දැනුවත් කියලා. දැන් එතකොට එහෙමනම් මහානායක හාමුදුරුවෝ දැනුවත් වෙන්න එපයි. ඔබතුමාලා විධායක සභාවේ තීරණය කරපු මිලියන 50 පරිත්‍යාග ගැනම මං හරිද? මහානායක හාමුදුරුවෝ දැනුවත් වෙන්න ඕන විදායක සභාව මිලියන 50ක් පරිත්‍යාග කරනවා කියලා තීරණය කරා නම් මිලියන 50 ගැනම මහානායක හාමුදුරුවෝ දැනුවත් වෙන්න ඕන. ජන සභාවතුමනි මහානායක හාමුදුරුවන්ට යවලා තියෙන ලියුමයි 25. තියෙන්නේ උන්වහන්සේට දැනුවත් කරලා තියෙන්නේ මිලියන 25යි. මම කියන්නම් ඒක. තවද ශාම්මපාලි මහාවංශික මහනිගායේ මල්වතු විහාර පාර්ශවයේ වගේ දියත් කරන ලබන සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 25ක් මුදල් පරිත්‍යාග වශයෙන් ලබා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු. ඒක හරි. එහෙමයි තියෙන්නේ 25යි. හැබැයි ඔබතුමාලගේ ප්‍රධාන විධායක කමිටුවේ ඒක වෙන් කළ තියෙන 2017 බජට් මිලියන 50යි. අනුමැතිය දීලා තියෙනවා. අප්‍රූව් කළා තියෙනවා. ඒත් ප්‍රශ්නේ දැන් අපිට එන්නේ මේ. මේක තමයි ප්‍රශ්නේ එන්නේ දැන්. ඔබතුමාලා මිලියන 50ක් අනුමත කරලා හැබැයි මහානායක හාමුදුරුව දැනුවත් කරලා තියෙන්නේ මිලියන 25යි. දැන් ඊට පස්සේ මේ මෙතුමාලා ගිහිල්ලා බලනකොටත් ඒක පිළිබඳව 25ක් මේ දැනුවත් දෙන්නේ. සාවත් නෑ. 25 හම්බෙලා තියෙන්නේ. දැන් ඉතුරු මිලියන 25ක. ඒක තමයි සභාපතිතුමා ඇත්තටම විඥානාධිපතිතුමාට ඒක බලන්න පුළුවන් ඒ 25 අපි ගත්ත අපි ඔතනින් අරන් කොහටද ගියා නම් විඥානාධිපතිතුමාලට බලන්න පුළුවන් අපේ ඔක්කොම ડોකියුමන්ට්ස් ඔක්කොම එතුමා ළඟ තියෙනවා. ඒක කොහටද දී කියලා අපිටත් අපි ඒක කාටවත් දුන්නේ නෑ සභාපතිතුමා. මම දැනුවත්ව. මම එතකොට ඉන්නේ. නෑ නෑ මං අහන්නේ ඒක නෙමෙයි. ඔව්. දුන්නේ නැද නැති නෑ නෑ මේ මිලියන 50ක් අනුමත කරලා 25ක් කියලා එතන රැවට්ටීමක් කළ දෙන්න මහානායක හම්බුරු සභාපතිතුමා මේ අපි එවලේ සමහර විට අපි ප්‍රොජෙක්ට්ස් මේවා කරනවා සභාපතිතුමා මිලියන බජට් කරනවා මිලියන 50ක් කියලා වටේ තියෙන තව තාප්ප ගහලා අරවා මේව ඒවට ඔක්කොටම තාප්ප ගහලි වෙන්නේ මනේ ඒ තාප්ප ගහන්න එපා මේකට මේක හරි පැහැදිලිව තියෙන මේ බලන්නකෝ අරෝ මේ බලන්නකෝ මං ආයි කියන්නම් අනේ මන් දන්නේ නැහැ ඩොනේෂන් ටු ටෙම්පල් ඒක තේරෙනවද ඔව් ඒකද පන්සලේ තාප්ප ගහ ගන්න එකද හාමුදුරන්ගේ වැඩ නෑ පන්සලේ නෙවෙයි සරකින් ඩොනේෂන් ටු ටෙම්පල් එක ඔන් ගෝයින් ප්‍රොජෙක්ට් ශාම්‍යාපෝලි මහානායක නිකාය මල්වතු චැප්ටර් මිලියන 25යි දෙක ගංගාරාම රජ මහ විහාරය මිලියන 25යි හරි හරි එතකොට ඒක සාකච්ඡා කළා ඇග්‍රී ටු සයින් වෙලාව දැම්මා අප්‍රූව් තියෙනවා ඒතර කොටස් දෙකකට 1 2 කියලා අංක දෙකෙන් 25 වෙන් කළා තියෙනවා පැහැදිලිනේ ඔව් එතකොට ඒක ඔබතුමාලගේ අයවැයනුත් අනුමත කරලා තියෙනවා. හරි. එතකොට ඔබතුමාලගේ වගකීම තමයි මහානායක හාමුදුරුවෝ දැනුවත් කරනවා මහානායක හාමුදුරන්ට 25ක් පරිත්‍යාග කරනවා ඒ සංවර්ධන කටයුතු වලට ගංගාරාම රජමහ විහාරයට මිලියන 25ක් පරිත්‍යාග කරනවා ඉතුරු සංවර්ධන කටයුතු වලට. ඔකනේ වෙන්න ඕන ලියුම් දෙකක් යන්න ඕන. ඕන නැ එකම ලියුම් හැරි ගමන් නැ 1 2 කියලා මේ දැම්ම වගේම දාන්න ඕන. ඒකනේ වෙන්න ඕන තිබිච්ච දේ. දැන් එතකොට ප්‍රශ්නේ පැහැදිලි. හැබැයි මෙතන වෙලා තියෙන්නේ මිලියන 25ක් ගංගාරාම රජමහා විහාරයට වෙන් කරපු එක ඔබතුමාලගේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා ඒක ඒ එතනට ලැබිලා නැහැ
මේ ක්ලැසිෆිකේෂන් එක එකක් තිබුණා විගණකාධිපතිතුමා ගිය අවුරුද්දේ දැන් 2019 account වල දැන් මේ මිලියන 25 පරිත්‍යාගයක් හැටියට සඳහන් කරලා ගිනුම් ගත කරලා තියෙනවා අන්න එහෙම පිළිගන්න හරි අන්න එහෙම සිංහලෙන් පිළිගන්න that is what I'm saying you know don't beat around the bush saying සාවද්ද සාවද්ද කියලා තියෙන්නේ මේ මම කිය හදපු වචනයක් නෙමෙයි සාවද්ද කියලා තියෙන නිසායි සාවද්ද කියලා කියන්නේ so I mean he is as a former chairman of the ICA accepts it සභාපතිතුමාගේ හිතේ තියෙන දේක් කියන්න එපා. දැන් මෙතන කියන්නේ අපි කවුවත් කිව්වේ නැහැ මෙතුමා කිව්වෙත් නැහැ ඔබතුමාලා මේක 25 සාක්විධාන් ගියයි කියලා. හරිද? මෙතන මේ අපි කිව්වේ මල්වතු පාර්ශවයේ වෙත ලබා දුන්න ඉහත මුදල ආයක් වෙ නෙමෙයි. ගිනුම් වල කිරීගෙන යන වැඩ ලෙස සාවද්ද ලෙස ගිනුම් ගත කර ඇත. ගිනුම් ගත කර ඇත. හරි ඒක සර්. පැහැදිලිද? හරි පැහැදිලි. එතකොට දැන් ඔබතුමාට එකපාරට හිතෙනවා මේ සාවද්ද කිව්වේ ගත්තද කියලා. නෑ ඒක නෑ එහෙම හිතන්න එපා එමය. හිතාගෙන ඉන්නේ නැති නමුත් එහෙම හිතන්න එපා. එහෙම හිතනත් සමහර පුද්ගලයෝ. එහෙම හිතන්න එපා. ඒක මේ කියන්නේ ඒක දැන් අපිට ප්‍රශ්නේ මේකයි. මේ ඔමනේ ඔබතුමා ඉන්න බලන්න. අපිට ප්‍රශ්නේ මේ 25 නෙමෙයි. මේ 25 සාවද්ද විදියට හරි ගිනුම් ගත කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ගිනුම් ගත කරලා තියෙනවා කිරීගෙන යන වැඩ කියලා පරිත්‍යාගයක්. දැන් ගණකාධිකාරිතුමා හරි පැහැදිලි කිව්වා අපි ඒක නිවැරදි කරා කිරීගෙන යන වැඩ නෙමෙයි පරිත්‍යාගයක් කියලා. ඒක සාවද්ද ලෙස හරි ගිනුම් ගත කරලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ අනිත් 25. ඒක දැන් සාවද්ද ලෙසවත් කොහෙවත් නැහැ. ඒක දිල්ල නැහැ සභාව. ඒක නැති එක දැන් මං කියන්නේ දීලා නැති කියලා දැන් කියන්නේ මේ විගණනේ සිද්ධ වෙච්ච නිසානේ. දැන් මෙන්න මෙහෙම පටන් ගන්න තැන ඉඳලා හිතන්නකෝ. හරියට මුණා නම් ඔබතුමාලගේ එක්සිකියුටිව් කමිටි එකේදී තීරණය කරනවා මිලියන 50ක් දෙන්න. හරි. මිලියන 50 දෙන්නේ එකක් මල්වතු පාර්ශවයේ සංවර්ධන කටයුතු වලට අනිත් එක මේ ඉඩම අයිති ගංගාරාම විහාරස්ථානෙට. එතකොට ඔබතුමාල ඒක තීරණය කරාට පස්සේ ඒක අව්‍යාජ නිරවුල් පැහැදිලි ගනුදෙනුවක් නා. ඔබතුමාල කළ යුතු පළවෙනි දේ මොකද්ද? විධායක සභාවේ හරි ලේකම්තුමා හරි කවුරු හරි කෙනෙක් ඔබතුමාගෙන් හරි කවුරු හරි කෙනෙක් ලියුමක් යවන්න ඕන මේ විහාරස්ථාන දෙකටම මෙන්න මේ මිලියන 25 බැගින් අපි පරිත්‍යාග කරන්න අපේ විධායක සභාව තීරණය කළා තියෙනවා අය ඒ පරිත්‍යාගය එවන්න ඕන ගිණුමක් අංකයක් අපට එවන්න නැත්නම් පරිත්‍යාගය කරන්න ලබා තීරණය කළ ඇත එතකොට හාමුදුරුවෝ උත්තරයක් කියනවා පින් සිද්ධ වෙච්චාවි කියලා හරි ඇයි මේ වගේ පරිත්‍යාගයක් ලැබෙනකොට පන්සලකට මිලියන 25 කියන්නේ ලක්ෂ 250 නේ දැන් ඒක එහෙම එහෙම ලියුමක් ගිහිල්ලා නැති වුණාම මිලියන 25ට අදාළව ගිනුමකින් මාරු වෙලත් නැති වුණාම ඔබතුමාලා විතරක් මේක වෙන් කළ තියෙනකොට විගණනේට සැකයක් ඇති වෙන එක වැළැක්විය නොහැක විගණනේ නෙමෙයි මට උනත් සැකයක් ඇති වෙනවා දැන් ඔබතුමා කියනවා තාම අපි ඒකට තීරණයක් කරන්නේ නැහැ කියලා නෑ අපි දැන් ඒකම තමයි ප්‍රශ්නේ ඇත්තටම දැන් වෙන් කරලා 2017 අයවැයෙන් වෙන් කරලා පරිත්‍යාග කරන්න හරි අද වෙනකන් තීරණයක් අරගෙන නැති එක තමයි ප්‍රශ්නේ. ඊළඟට ප්‍රශ්නේ වෙන්නේ මොකක්ද දන්නවද සභාපතිතුමා? ඉඩමේ බදු කුලිය මිලියන 26යි. හැබැයි මේ වෙන් කිරීම මිලියන 50යි. එතකොට ඒකෙන් 25ක් විතරක් ගෙවලා තියෙනකොට ඕනම කෙනෙකුට සිහිබුද්ධිය තියෙන කෙනෙකුට සාධාරණ සැකයක් ඇති වෙනෝ මේක ගැන කවුරු හරි ප්‍රශ්න කරේ නැත්තම් දැන් මේ විගණනෙන් ප්‍රශ්න වෙච්ච නිසානේ මේ නතර වෙලා තියෙන්නේ. මේක ප්‍රශ්න වුණේ නැත්තම් ඉලියන අර මිලියන 25 අර මං කියන වචනේම තමයි ගල් වෙන්න පුළුවන් සභාපතිතුමා මේ ඉලියන 25 අපිට තාකවක්වත් දෙන්න බැහැ නේද දෙන්න ඇරෙයිද දෙන්න දැන් දැන් දෙයක දුන්න නැති ඇයි සභා ඔබතුමා හිතනවා නම් මේක ඇත්තටම කවුරු හරි ගල් වෙලා තියෙන 25 හරි අරින් කියලා මේක ඇත්තටම සභාපතිතුමා අපිට කියන අවුරුදු දෙකක් නම් දෙක මල්වතු පාර්ශවයේ අනිත් පාර්ශවයේ
Ganggaram biar. Ganggaram pasca itu, dekat itu tiga orang sabab itu cuma. Apa kat ini nak? Aida mangan memang mangan. Aida Ganggaram biar ini nama ini mana ganne? Ma mewi diri anak kami kita. Hari. Aida obat malay ke thamad laba nudun ni. Garu sabab itu mana? Me pelibadan apa? Garu mahanaya ke suami dah set. Apa hidup sabab itu mata tera? Saka cawar bishar permainan payah tu na. Me tu mana? Hidup sabab itu mana? Tilang suatu balam itu mana? Hah? Tilang suatu balam itu mana? Teka saka cawar situ. Saka cawar rahsia payah tu na. Minitian apa? Naya kami tu teka tiber resim malah minit katine garu sabab itu mana? Resim garu sabab itu mana? Garu mahanaya ke suami dah set. Pamanak sahabagi na. Muka tapi evila orang sahabagi ni anit kau rut. Ema wasta avedi. Apa garu sabab itu mana? Abitai laki gua. Mitra milian panah, api balaporot tu nak, api eka naik ham dote katakan lah, milian isi panah kita denda, mama kami tidak kerja tak kira. Api eka, ita ama sadba weng itu pilih kata kerusi papat tu. Jadi itu kota eka deng hari deng, mereka me, kita ada malle sali ni me ini, ini pas eka mahanaik ham turun dekau ruwe itu, fauzjali kosa kaccha kalau eka guna amin pulang, eka waktu malai ini pas likita warta keran ni pay board dekat. Garus apa apa tu? Kalau board dekat eh, mana yang kami tuan istuti kiri milipia kawan nato? Garus apa apa tu? Hey, me panah yang siapa kadu korai tu? Garus apa apa tu? Mana? Eka mat pernah naku? Garus apa apa tu? Mana? Me diusuma asangkar lah. Ini nana turu. Garus apa apa tu? Mana? Eka bidaya kami tuan denun dunna. Mam me ekar milian. Ane ekar milian ada denne. Milian panah me akar ata. Me ekar bispa kimi me tu mana? Eka prakasha kara. Eka begini deh diri pat kala. Ne ekar milian me kaya gan. Eka tu mana prakasha kara? Bidaya kami tuan. Board dekat ayo. Danun dulu na, garu sabab itu mana? Milian yang visi pahak pakai gana kat ayo. Kata wacan yang perkasa kan, bani. Garu sabab itu mana? Ini anak turu ya? Garu sabab itu mana? Garu sabab itu ni, ini anak turu ya? Sabab itu mana? Beke, atte tema. Sabab itu mana? Kiu bagai milian panak visi pahai wadekak meyakar tiene nam dekat sabab itu mana? Apa inna kamalika mis, apa inna accountant gini? Kisima hekat awak kat, ekolang. Denny naya, benda kisima nama kita wakat, ini dek arrange sabab itu tu ma. Mereka, kiwa wakie, ini visi paha, mama gini naya, atter mama dah naya, walwati, hamu turun, hamu ini gini naya, mama dah naya, apa visi paha, tapi api gevalatin. Itu visi paha, api kat wakat geval, ada hamu turun, kita api geval naya. Hari. Eka, ini hamu turun. Naya, kita tindak pasal. Jadi, hati kira ni mihem dah. Api, ikat anak kita awal dek. Wajar kat dek. Itu mana kira nawa? Tiada sesuatu pahala sabab itu mai. Ham guruai sahaja kerela milianya panah mohonin eh milianya visi pahagatam mereka etiki ella paritya agi ham guru adu kola dia nak. Eta kota eka dah board dekata denun di ella, tapi mereka budu makin udih ate accountant mahatya hari strict. Tada kene kaya aniwaring liapu kena agi nama tamai dini. Ya mana kene kuda marukan kemati ne? Eh mana kene ne ya? Eta kota eta ada. Eta kota hari. Then ginum mula mereka mudah berengkala tiya no. Itu korang board dekat ada khata wacan yang sabab tu mahu villa pahari anak kemang mungkin kial hari ane ni milian visi pahagian. Aau. Eka board paper ya kai dah la. Meka sansud ni aku na. Dan paritya agi visi panah visi pahat adu elatianu. Eka ayat ni dek thau wasia. Itu korang eka dambuk dekani kita tirna agganon. Eka arah visi jale idru ada katuk tu alde yodonu aja. Eba game, buat malah istuti lipi apa yang mana, aniwa hari memahana ya kaham berani. Kena explain, kena explain. Sabab itu lah. Arey, visi pahaga nama tu dia na board dekik dia ni. Sabab itu mah, oh tiernya aran tiernya dedas dahate. Dedas dahate, gatte palak mandeling gatte tiernya. Dedas dahate urna passe, api monoatma api kriyamargya tierno samagame, ekke eba carry forward kerana na, accounts carry forward kerana na. Then dahate accounts auditor general department again dahate accounts auditor general department again then dahana mereka betulai pending tienne. Namu toya shortage je kan? Apitnya dah nala na me berdua. Arey dahni me dahni me. Kira ni jahwal dia ni meke. Sabab itu apit dahno ti na apit bankal la na. Eka apit carry forward kal la na. E bisipa gevuat ani bisipa apit diri ada gini la na. Dedas dahate gini la na itu dia. Mang dah account tu ina huin na me. Anak, jangan kau dibuat tu mampu hari kian nak. Mangi tuan, apa itu mah periksa kalau beran, apa warta beliti u. Dan ini netat me warta beliti non. Sabab itu mah. Dan me khusus warta beliti. Dadas dahate kerba. Sabab itu mah, dadas dahate kerana kota me account sokko mah bahala tipu ne. Itu kota me. Itu nih auditor general department dekang auditor dekang kerapu report dekang tapi dia bilat iye no. Oh, ekhari. Ini kau dapat highlight pula na dadas dahate. Sama hara marana periksa na. Wena saat si orang awal tu visa kuter gigi lahu enni.
සමහර මරණ පරීක්ෂණ ඉවිලි මරණ පරීක්ෂණයකට අහු වෙන්නේ නැහැ. ඒව අහු වෙනකොට අහු වෙන්නේ තව අවුරුදු 20ක් විතර ගිහිලා වෙන සාක්ෂියකින්. ඇත්ත කාරණේ ඒකයි. එහෙම නේද නීතිච්චතුමිය? නේද? සමහර මරණ පරීක්ෂණ වල බර්ණේ තොරතුරු හෙල්දලා වෙන්නේ වෙන පරීක්ෂණ වල. මිලියන 50ක් දෙන්න පොරොන්දු වෙලා තිබුණට 25ක් දීලා තියෙනවා. ඉතුරු 25 ගිනුම් ගත කරලා ප්‍රොවිෂන් එකක් කරලා නැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ සාකච්ඡා කරගෙන ගිහිල්ලා තිබුණා මේක අවශ්‍ය නැහැ කියන තත්ත්වයට එන්න. ඒකින්ද තමයි මූල්‍ය වාර්තාවල ප්‍රොවිෂන් එක හැටියට සඳහන් කරලා නොතිබුනේ. ඔව්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ සටහන් කිසි දෙයක් නැහැ. දැන් ඔය සාකච්ඡා වුණා මේක එපා කියලා කිව්වා ඒ කිසි දෙයක් සටහන් නැහැ. හරි ඒ නිසා මේක ට්‍රේස් වෙන්නේ නැහැ කොහෙන්වත්. ඊට පස්සේ දැන් මේ ඉඩම ඔබතුමාලා භුක්තිය නිරවුල් කරගන්න ඕනනේ. භුක්තිය නිරවුල් කර ගැනීම වෙනුවෙන් බදු ගන්න අවස්ථාවේ ඉඩමේ පදිංචිව සිටි අයෙක් වෙත ගෙවීමට තව ලක්ෂ 5ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඉඩමේ කවුරු ඉඳපු කෙනෙක් අයින් කරන්න. ඒ ඊට පස්සේ තව විසින්න තවත් අයෙකු විසින් ව්‍යාපාර ආයතන පවත්වගෙන යන බැවින් තාමත් මේක නිරවුල් කරගනත් නැහැ. හරිද? අපි නිරවුල් කරගෙන තියෙන සභාපතිතුමා එතන අපි දැන් මේ පටන් ඔක්කොම පටන් ගන්න යන්නේ එතන නිරවුල් කරලා තියෙනවා. එතන තව හාමුදුරුවෝ අපිට කියලා තියෙනවා අනේ ඒක ඇතුල් වෙනකොටම තියෙනවා දකුණුවත පැත්තේ ව්‍යාපාරක ස්ථානයක්. ඒක හාමුදුරුවොත් එක්ක ඒගොල්ලන් හාමුදුරුවොත් එක්ක විසඳ ගන්නවා. අපි ඊට මෙහා පැත්තේ තමයි අපේක තියෙන ඇත්තටම ගිහිල්ලා බැලුවනම් සභාපතිතුමා ඔබ තේරෙයි කොහෙද තියෙන්නේ මේක සෙන් ඇන්තනිස් කටුගස්තොටගේ ඉස්සරහාම තියෙන මේ ඉඩම. රයිට්. මේ ප්‍රශ්නේ තියෙන මේ 2020 ජනවාරි 8 වෙනිදා විගණක නිලධාරීන් විසින් භෞතික පරීක්ෂාවක් කරලා තියෙනවා මේක දැන්. හරි සභාපතිතුමා ඒක තාම තාම අඩුතරමේ වැටවත් ගහලා නැහැ මේකේ. කැලේ වෙයිලා තියෙනවා. ඔව් දැන් තාම කැලේ වෙයිලා තමයි. දැන් අපි පටන් ගන්නවා සභාපතිතුමා මේ දැන් අපි මේක මම ඔබතුමාට ගෙනාවා. ගෙනල්ල තියෙනවා මේක අපි පටන් ගන්න මම මේක තමයි කිව්වේ කන්සෙප්ට් පේපර්ස් ඔක්කොම දාලා දැන් අපි පටන් ගන්න සබප්පතුමා තව සුමාන දෙක තුනකින් පටන් ගන්නවා අපි ඔක්කොම පාස් කරලා තියෙන්නේ පෙන්න ඔච්චර ඉක්මනට ගිහලා දාලා 25 තමයි ගිහලා නැත්තේ හරි නෑ ඉතින් ඇත්තටම සබප්පතුමා 25 නිකන් තිබිලා ආමුදුරෝ කෙනෙක්ගේ නමකට නෑ ඒක ඉතින් මට දැන් අපිට මෙතන දැන් මේක විභාග කරන්න බෑනේ මොකද මේ 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 පරීක්ෂණයේදී විභාග වෙන්නේ නෑනේ අදහස් සුමාරුවින් ඒකෙන් ප්‍රශ්නේ දැන් ඔබතුමාලා කියන දේ ඊට පස්සේ අපිට ආයේ වෙනම ඕනනම් තව දුරටත් පරීක්ෂණයක් කරනකොට තමයි හාම්බුරුන්ගේ පැහැදිලි කිරීම අරගෙන මේකෙන් මෙතනින් එහා කටයුත්තක්. ඔව්. හරිද? ඒ කියන්නේ ගංගාරාම විහාරයේ හාම්බුරුෝ කියපු දේ හරි මහානායක හාම්බුරුෝ කියපු දේ හරි පැහැදිලි කරගෙන තමයි ඉතුරුට කියන්න ඕන මේ දැන් 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 ඔබතුමා කියන දේ තමයි දැනට පිළිගන්න වෙන්නේ අපිට. ඒකයි මේකේ තියෙන්නේ මේක සම්පූර්ණ දෙයක් කරන්න බෑනේ කරුමන් තුමල්ලා අපිට. දැන් මෙතන විගණකාධිපතිතුමා කියන කාරණාව ඉතා පැහැදිලි මේ දැනට තියෙන තත්ත්වය. හැබැයි මේ අපි නිලධාරීන් ගියා උන්නාන්සේට ගෞරවයතු කියන්නේ එතුමා ඒ උන්නාන්සේත් එක්ක ගනුදෙනු සම්බන්ධයෙන් මහානායක හාමුදුරුවෝ. හැබැයි මහානායක හාමුදුරුවෝ කියපු ආකාරයට උන්නාන්සේ කිසිම අවස්ථාවක දැනුවත් වෙලා තිබුණේ නැහැ මිලියන 50ක් ගැන. සභාපතිතුමා මේ විගණකාධිපතිතුමා මේ ගරුතර මහානායක ස්වාමීන් වහන්සේ අතින් මුසාවක් කියනවා කියලා අපිට පිළිගන්න බෑනේ කවදාකවත්. එහෙමනම් අනිත් පාර්ශවයේ සම්බන්ධයෙන් ගැටලුවක් එනවා. නෑ මේක දිගින් දිගටම මේ සාකච්ඡාව සිද්ධ වෙද්දී ගරු මන්තුමා මහානායක හාමුදුරුවන්ගේ නම මේකට ඇඳෙද්දී මාධ්‍යවලත් පාර්ලිමේන්තුවෙත් මේක කතා කළා. ඊට පස්සේ තමයි මමත් විගණ කාධිපතිතුමන් ඉල්ලීමක් කරා මේ ගැන මහානායක හාමුදුරුවන්ගෙන් පැහැදිලි කිරීමක් කරගන්න කියලා. එතකොට තමයි මහානායක හාමුදුරුවෝ මේ මිලියන 50ක් ගැන මෙහෙම දෙන්න තීරණයක් තිබිලා තියෙනවයි කියන එකවත් දන්නේ විගණකාධිපතිතුමාගේ නිලධාරීන් ගිහිල්ලා කිව්වට පස්සේ. මේ තමයි ඇත්ත.